अभिसंबोधि नालयन अभिसंबोधि सीलम देनाट मे विश्वेन पणिविडयक विश्वेन प्रबल अनावेकियक आदि वशे अद तीन मे समाज कथिकावता विश्वेन पणिविड लभेनवा एक एक केनाट गिहि पैवीति स्त्री पुरुष अद एक निकां लोकुवट यनवने अद ඒක නිසා මම හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. පළවෙනිම පළවෙනි ප්‍රශ්නේ මගනුත් උඩක් අය අහනවා මේක ඇත්තද? මොකද හොයාගන්න බෑනේ පණිවිඩයක් ආව ගියාම මේක පේන කෙනෙක් නෑ, දැක්ක කෙනෙක් නෑ. ඕන බොරුවක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්කම තිබෙනවා. ඒතර සමාජයෙන් නොම ගවන්නත් පුළුවන්කම තියෙනවා. විශ්වයෙන් මට පණිවිඩයක් ආවා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. නැත්තම් මගෙත් එක සාකච්ඡා කරා. මේ ආදි වශයෙන්. මෙහි සත්‍ය අසත්‍යතාවයේ හෙලි කරන්නට මම කල්පනා කළා. විශේෂයෙන් අපිත් එක බුද්ධිමත් විශාල පිරිසක් ඉන්නවා. एक मे मिथ्यावक मे मे प्रोडावक मंकियान मेक सत्यक एहम तीर इतकोटे एत्तो एत्त कथाकरण आय एत्त तमय कियाने या मानसिक दीवन मट्टम टापाय निशाकट हेला तला कौरुत नुदन कथाकरण नेपा ममन हिम कथाकरण नह नमुत मे वरदक तीनो किल मम क्यूवा वरदक याने विश्वयं पणिविडयक आव कियने वरदी कोहिंद देन विश्वय विश्वय कोहिद तीन अघर लोकेद හඳේද නැත්නම් කොහෙරි ඈතකද එහෙම තරග තියෙනවා නම් තමයි ආවා කියන වචනේ මෙතන ගැලපෙන්නේ කොහොම මොකද විශ්වය අපි ඇතුළු සියලු දෙනාම විශ්වයෙන් ඉන්නේ අපිත් විශ්වය අර බුදුන් වහන්සේ කිවි ලෝකයේ කියන නමින් මුළු ලෝකයේ මේ කියන මුළු විශ්වයම බම්බයක් පමණ වූ මේ ශරීරය මතම පණවමි කියලා උන්වහන්සේ දේශනා කරා එතන තියෙන මුළු සමත විශ්වයම අපි තුලයි තියෙන්නේ අපේ මනස කියන නිර්මාණය තුලයි විශ්ව නිර්මාණය වෙන්නේ මේක එකපතර ගත්තොත් මායාව. එතකොට සිතයි මෙහි නිර්මාණකය. එතකොට සිත පැතිරලා තිනෝ විශ්වය පුරාම. එතකොට විශ්වය අපි මේ දැන් ඔබ ඉන්න තැන මම ඉන්න තැන විශ්වය. එතකොට විශ්වයෙන් පණිවිඩ ආවා කියන එක වැරදි. එහෙනම් කුමක්ද සිද්ධිය? විශ්ව පණිවිඩය අපතුල දැනුණා. අපතුලම උත්තේජන වීමකින් දැනුණා කියන එක නම් ඉතා නිවැරදි. මොකද විශ්ව පණිවිඩය එන ක්‍රම ප්‍රධාන දෙකක් තියෙනවා මම එක කියලා දෙනවා මෙහි නිවැරදි කිරීම වීත්තේ විශ්ව පණිවිඩය මාතුල ක්‍රියාත්මක වුණා කියන එකයි මොකද අපිත් විශ්වයේ ගිරිලා ඉන්නේ හරියට කියනවනම් කම්පි දැලක් වතුර භාජනයකට දැම්මොත් හැම තැනම වතුරනේ එක එක තුල තියෙන්නේ ඒ වගේ තමයි අපි විශ්ලේෂණය කරොත් සෛල මම දැක්ක එක පුතේ කියලා තිබුණා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ බොරු සෛලෝලි මිනිස්සු හැදලා තියෙන කියලා ඉතින් පුතේ සෛල හැදලා තියෙන පරමාණු වලින් පරමාණු හැදලා තියෙන අපි දන්නවා විදුලිය ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රෝන ප්‍රෝටෝන ආදී දේ. එතකොට ඒව ශක්ති. එතකොට මේ ශරීරයෙන් ශක්තියක් විතරයි. ඒක නිසා ඒ ශක්ති තමයි අපි අර කියන්නේ බ්‍රහ්මන් කියන ආදී වශයෙන්. ඉතින් එයා ටිකක් ඉගෙන ගන්න වෙනවා අතර සයිලෝට එහා දේවල් තියෙනවා පුතා. මම දැක්කා. ලියලා දෙනවා. ඒ වගේ මේ සම්පූර්ණම දේ අපේ විශ්වයේ ඉන්නේ ලිහිල් ස්වභාවයක්. දැන් අපි දන්නවා පොඩි ෆොටෝ එකක් ටිකක් එනලජ් කරන එනලජ් කරන ගොඩාක් විශාල කරොත් ওই මුද්‍රිත ෆොටෝ එක තිත් වලින් ඇදලා තියෙන චූටි චූටි තිත් වලින් තවත් ඇඩ් කරොත් ඈත ඈත තිත් 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 තමයි තියෙන ඔය මුද්‍රණය කරන අය දන්නවා ප්‍රින්ටින් කරන අය සහ ඡායාරූපගෙන ඕන කෙනෙක් ඔබටත් බැලියකි පොතක සංග්‍රහවගේ පින්තූරයක් විශාල කරලා බලන්නකො තිත් වලින් ඇදලා තියෙන ඒ වගේ තත්ත්වයක් තමයි අපේ ශරීරය විශාල කරන් පස්සේ අවසානයේ විසිරලා 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 ලොකු වෙලා ගිහින් කිසිවක් නැහැ එතකොට ශක්තියක් විතරයි තියෙන්නේ. එතකොට මේ විශ්වයේ විශ්ව ශක්ති කියන එක තුල අපිත් ඉන්නේ ඒ ශක්තියමයි. එතකොට ඔබට පැහැදිලි නැති මේ කොහෙන්වත් එන්නේ නැහැ. එනවා කිව්ව දිවි ලෝකේ ඉඳලා එනවා. විශ්වයේ ඉඳලා එනවා. විශ්වයේ ඈතක තියෙන හිණන් එනවා කියන වගේ අර්ථයක් આવුත් ඒක ගැලපෙන්නේ නැහැ. සමත්යක් වශයෙන් මේ විශ්වය බොරු නෙවෙයි. හැබැයි මේකේ ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකත් මම ඔබට අවබෝධ කරනවා. ඊළඟට මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා සත්‍ය සහ අසත්‍ය දෙකේ තෝරගන්න ආකාරය. ක්‍රම දෙක. පළවෙනි ක්‍රමය තමයි විශ්වය තුල ඉන්න නොපෙනෙනා වූ ජීවීන්ගෙන් ලැබෙන පණිවිඩය. එතනත් කොටස් දෙකක් ඉන්නවා යහපත් ජීවීන් අයහපත් ජීවීන්.
යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්බාණ්ඩ කියන මියගිය ඥාතීන් ආදී කොටස්. දෙවි දේවතාවුරු ඉහළට යන බ්‍රහ්ම ආදී වශයෙන් යන උසස් කොටස් මේ දෙගොල්ලොම ඉන්නවා. මේ දෙගොල්ලම පණිවිඩ යනවා. අපි දන්නවනේ සාත්‍තර කියනකොට කොහෙන්ද පණිවිඩ එන්නේ කියලා නේද? ආරූඪ නම්. ඒ ඇවිල්ලා ආරූඪ මෙලා පණිවිඩ දෙනවා. එතකොට ඒ යක්කු මියගිය අය පණිවිඩ දෙනවා. හීනෙන් පණිවිඩ දෙනවා. නොඑක ආකාරයෙන් පණිවිඩ දෙනවා. ඒක මම මේක ඇත්තක් කිව්වේ ඒක. අපේ බෞද්ධ ආගමේ නොඑක තැන්වල තියෙනවනේ සඳහන් කරලා තියෙනවා. දෙවි දේවතාවරුත් පණිවිඩ දෙනවනේ. අපි හොඳට සමාජයේ දන්න දේවල් වලින් බලමු ගැඹුරට යන කලින් හීනෙන් පෙන්නලා දේවල් කියනවා වියසන වලින් වලක් කරනවා හිතට කියනවා නොඑක ගමන යනකොට මේක යන්න එපා කියලා කවුද කිව්වා අපි බේරුණා කියලා. ඒ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කියලා අපි කියනවා. මේ වගේ ඒ යම් යම් උසස් ජීවීන් පහත් ජීවීන්ගේ නොඑක ආකාර පණිවිඩ දෙනවා. සමහර වෙයි අයගේ ප්‍රයෝජන සඳහා පණිවිඩ දෙනවා. මට පින් ටිකක් රස කරගන්න ඕන ආදී වශයෙන්. ඊළඟට දෙවි දේවතාවුරු අපි රකින්න පරාර්ථ චේතනාවේ අයගාව තියෙනවා. ඒ අය ඒ සඳහා පණිවිඩ දෙවනෝ. ඒ වගේ මේ ජීවීන් පණිවිඩ වෙන එකක් වෙනම තියෙනවා. ඉතින් මේකත් අපි බුද්ධිමත් අය හුඟක් අදින්නේ. ඔබට පුළුවන් බොහොම ලෙහෙසියෙන් මේ දෙක වෙන් කරගන්න. මේක මට යහපතට දාවේ ඒ අයට උදව්වද. මේ දෙකටම ඔබ අනුගත වෙලා උත්තර දෙන්න නම් හුඟක් හොඳයි. ඒ කියන්නේ කෙනෙක් පින් ඉල්ලුවොත් ඒක කරලා දෙන්න අපි එහෙම කරලා දීලා තියෙනවා. ඒක හොඳ දෙයක්. උදව්වක් ඉල්ලුවොත් කරන එක හොඳයිනේ. ඊළඟට අපේ හිතවත් දෙවි කෙනෙක්, දන්න කියන දෙවි කෙනෙක්, ඔබ පුද පූජා තියලා විශ්වාස කරන දෙවි කෙනෙක් ඔබට පිහිටට එනවා. එයාලා නොපෙනෙන්නා වූ උත්තර ජීවීන්. උත්තරීතර කියලා කියන බුදුරජාණන් වහන්සේනේ. ඊට පහලින් ඉන්න උත්තර ජීවීන්. එතකොට බ්‍රහ්ම තලවල ඉන්න අය පණවිඩ දීලා නොඑක දේවල් කරලා තියෙනවා. ඍෂිවරු වගේ ඉන්න අය. එයාලා වෙනම තලයක ඉන්නේ. ඒගොල්ලන් බ්‍රහ්ම තලවල ඉන්න අය, දිව්‍ය තලවල ඉන්න අය වෙනම ඉන්නවා. ඒ අය අපි දන්නවා බොහෝ විට බණ භාවනා කරන අයට පණිවිඩ කියනවා. ඒවා බොරු නොවේ. ඒක නිසා මේ විශ්වයෙන් පණීඩාවා කිව්වහම බණින තත්ත්වෙටපත් වෙන්න එපා ඔයාලා. මම අපි තියන අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මතන යන්නේ. අපි නිවැරදි තැන ඉමු. අපිට කවුද පුජ්‍යලයා කවුද කිව්වේ කියන එක අදාළ නැහැ. මම කතා කරන්නේ විශ්ය ගැන. මේ විශ්ය සත්‍යයක්. පණිවිඩ එනවා. ඔබටත් එනවා. මම අද මේ කියන්නේ මේ කාටවත් විශේෂයෙන් දීපු වරප්‍රසාදයක් නෙවෙයි. විශ්වයේ තියෙන පණිවිඩ මේ ආකාරයෙන් ඔබටත් ඇවිල්ලා තියෙනවා මේ පළවෙනි ක්‍රමයේ යටතේ. එතකොට ඒ දෙවි දේවතාවරුන් ඍෂි තත්ත්වයේ හිටපු අය නැත්නම් ඍෂි වරුන්ට ඉස්සර ඔය ආයුර්වේදයේ නොඑක් දේවල් ඊළඟට ටිබෙට් භාවනා ක්‍රම ආදී දේවල් දෙවිවරුන්ගෙන් ඍෂිවරු හරහා මිනිසෙන්ට සම්ප්‍රේෂණය වෙච්ච දේවල් කියලා අපි දන්නවා. මේ විෂය අපිට ආසියාතික විශේෂයෙන් ලාංකික අපිට ඉන්දියාවේ සහ මම දකින්න විදිහට ඉන්දියාව ටිබෙට් අපේ රට වගේ දේවල්ට විතරක් ආවේණික වෙච්ච දේවල් උසස් ශිල්ප බටහිර අයට නැහැ. ඒක නිසා මේ වගේ ශිල්පයක් ගැන කතා කරනකොට මේවා විද්‍යාව නෙවෙයි අවිද්‍යාව කියන්නේපා. ඒ වෙලෙම මම කියනවා විද්‍යාව නිවැරදි විද්‍යාව මොකද්ද කියලා තෝරගන්න ඕන බුද්ධ දේශනය අනුව විද්‍යාව තියෙන්නේ අවිද්‍යාවෙන් තොරව පවතින දේ විද්‍යාවයි. විද්‍යාව තියෙන්නේ මේ සංසාර සාගරයෙන් කෙනෙක් එතර කරන්ටයි. සංසාර සාගරයෙන් කෙනෙක් එතර කරන්න බැරි නම් ඒක අවිද්‍යාව. ඉතින් අද පවතින බටහිර විද්‍යාවට කිසිවෙක් සංසාර සාගරයෙන් එතර කරන්න බෑ. ඒ ශිල්පේ නැහැ. ඒ නැති දෙයට බුදුන් වහන්සේගේ නිර්වචන තමයි විද්‍යාව. මෙන්න මේකම අපේ ප්‍රමාණවත්. මම ඒ ගැන නෙවෙයි කියන්නේ. දැන් මේ පළවෙනි ක්‍රමය ගැන දැන් ඔබ ඉගෙන ගත්තා. එතකොට දැන් පණිවිඩ එනකොට සමහර අය අපි දැක්ක කියනවා නොයි කණාවකි. අහවල් දවසේ මෙහෙම වෙනවා, අහවල් දවසේ මෙහෙම වෙනවා, මේ විශ්වය මට මේ පණිවිඩ ආවා කියනවා. ඉතින් ඒවා නිවැරදි කියලා ඒ අයම කියනවා. හරි. ඒක බොහෝ වෙලාවට නිවැරදි වෙන්න පුළුවන්. එයා ඇත්ත කියනවා නම්. තව සමහර අය නම් ඉතින් අර ද්වේෂයෙන් කටයුතු කරලා අරයා පරදිනවා අර ඡන්දෙන් මේ ඔය කතන්දරත් කියනවා නේද? ඉතින් එතකොට ඒවා ගැන මම ඔබට කියනවා මේවා නිවැරදිද ඇත්තද බොරුවද දයා කරන්න කියලා තෝරගන්න ක්‍රමයක් මම ඔබට කියලා දෙනවා. ඊළඟ එක තමයි වැදගත්ම දේ පණිවිඩයක් කියලා එන්නේ මැසේජ් එකක් කියන මැසෙන්ජර්. යේසුස් වහන්සේ මැසෙන්ජර්, නබිනායකතුමා මැසෙන්ජර්. දැන් සමහර අය පිළිගන්න බුදුහාමුදුරුවෝ මැසෙන්ජර් කියලා. ඇත්තටම බුදුහාමුදුරුවෝ පණිවිඩයක් ලස්සන දහම් පණිවිඩයක් ගෙනාවේ මැසෙන්ජර් කෙනෙක් තමයි. හැබැයි මේ සියලු දෙනාම මේ පණිවිඩය පෙන්වන්න යොදාගත්ත ශක්තිය බුදුන් වහන්සේ මහා පෙරහැර පාලා තමයි පණිවිඩය ගෙනාවේ නැත්නම් පිළිගන්නේ නැහැ. එතකොට යේසුස් වහන්සේ මිරකල් කරේ පණිවිඩය පෙන්වන්න. සායි බබතුමා මිරකල් කරේ පණිවිඩය පෙන්වන්න. මමත් මිරකල් කරලා තමයි පණිවිඩය පෙන්වන්නේ. කෙනෙක්ට මේ පණිවිඩයත් එක්ක ශක්තියක් එනවා. පණිවිඩය විතරක් එන එකත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ඔබට බලන්න. හැබැයි ඉතින් අපිට එහෙම නිසාම ඒ ඇත්තෝ බොරු කියනවා කියලා කියන්න සාධක නැහැ. ඒ නිසා මම එහෙම කාටවත් ගරහන්නේ නැහැ. මොකද සමහර අය ඉන්නවා කිසි මිරකල් පෙන්වන්නේ නැහැ. සැබවින්ම එයාට පණිවිඩ එනවා. මොකද හැමෝටම මිරකල් කිරීම හැකියාව නැහැ නේ. ඉතින් එතකොට අර පිළිගැනීමට පොඩ්ඩක්
උකටලී වෙනවා වගේ තේරෙනවා මොකද යාට පිළි ශක්තියක් නැහැ හැබැයි සිද්ධිය ඇත්තා කියන එක මම එහෙම ඒවා දැකලා තියෙනවා කියන සත්‍ය ඇත්තෝ ඉන්නවා අපිට මුණ ගැහලා තියෙනවා ඉතින් එතකොට කෙනෙකුට කියන්න බෑ යම් ශිල්ප ක්‍රමයක් එයා බොරු කරන උදාහරණයක් මාව ගන්න එතකොට විශ්වයෙන් එන පණිවිඩ සියල්ලම ඇත්තයි කියලා කියනකොට මට කොහෙන්ද මේක ආවේ මේව සුව කරන ක්‍රමය මේ spiritual healing spiritual surgery ඊළඟට මේ cosmic power යදාගෙන cosmic scanning මේ වගේ දේවල් කරන ඥානෙ කොහෙන් ආපිකද එතකොට ඒකත් දෙවියන්ගේ පණිවිඩයක් නෙවෙයිද ඒකත් පණිවිඩයක් ඒකත් යම් යම් කොටස් වල විශ්වයෙන් ආපු පණිවිඩයක් නැත්තම් මම දන්නේ නැහැ නේ පන්තිමට ඉගෙනුවේ නැහැ නේ ඊළඟට දෙවිවරු තමයි කෙනෙක් අනේ මගේ පිළිකාවක් ඇදලා ඔබ වහන්සේලා මට මේක පිටුලා අතුරුදහන් කරන්න කියලා කියන්නේ දෙවියන්ට ඒකනේ සාමාන්‍ය ක්‍රමය එතකොට දෙවියන්ට යම් ක්‍රමයක් තිබිලා තියෙන නිසා එහෙම කියන්නේ. එතකොට දෙවියෝ ගාව තියෙනවා අපිට එලි කරන්න නැති ඒ කොස්මික් පවර් එකකින් සම්බන්ධ වෙච්ච අය විද්‍යාව කියනවා. එතකොට මේ යොදලා මේ කොස්මික් සර්ජරි එකක් කරන ක්‍රමය ඒ අත ගාව තිබුණා. ඒ උත්තරමයෝ ඒ ආකාරයෙන් මෙලට සුව කරා. එතකොට මට කියලා දුන්නේ මේ ක්‍රමෙමයි පොළවේ මම දන්න විදිහට මේ ක්‍රමය කිසියෙකුට ඒ යම කියන කිසියෙකුට හෙලි කරලා නැහැ කියලා. මට දිවි හිමියන් රකින්ද පොරොන්දු දීලා තමයි දෙවිවරු ඒ කරන ක්‍රමවේදය මට කියලා දීලා තියෙන්නේ. මොකද මට කොස්මික් පවර් එක ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා, පෙන්නලා තියෙනවා. ඒවා ගැන කතා කරන්න පළක් නැහැ. ඔප්පු කරලා ඉවරලා තියෙන දැන් හොඳටම ඒක අපි බහුල විදිහට ඒක සමාජගත කරලා අවසානයි. මම මේ කරපු ක්‍රමය ගැන කියන්නේ. එතකොට දෙවිවරු තමයි ඒක ක්‍රියාත්මක කරන හැටි දන්නේ. ඒක මට කියලා දීමත් දෙවියන් යහු පණිවිඩයක් තමයි. එතකොට කුමාර කියන මිනිහා ආවරු කරන්න කියලා අනිත් අනාවැකි ටික සත්‍යයි කියනවා නම් ඒක මම දන්නේ නැහැ. එතකොට දෙවියන්ගෙන් එන පණිවිඩ මිනිසුන්ගේ යහපත තකා තමයි එන්නේ. මිනිසු බේර ගන්න ගලව ගන්න තමයි එන්නේ. ඒක තමයි පළවෙනි ක්‍රමවේදය විශ්වයේ සිටින උත්තර ජීවීන්ගේ ලැබෙනා වූ පණිවිඩය. අනිත් එක මොකද? විශ්වයෙන් පණිවිඩ ලැබෙනවාද? එහෙම නෙවෙයි. හුඟක් අය කතා කරන්නේ මර දෙවි කෙනෙක් කිව්වා කියලා කීප දෙනෙක් කියනවා. තව කට්ටියක් කියනවා විශ්වයෙන් පණිවිඩයක් ලැබුණා කියලා. එතකොට විශ්වය වරින් වර තීරණ తీරනා නම් පණිවිඩයක් නැහැ. එහෙම එකක් නැහැ. විශ්වයේ සියලු දේන් සන්නත් වෙලා තියෙන විශ්වය සම්පූර්ණ ඥානේ සර්ව බලධාරී බලෙන් සම්පූර්ණ ලතින විශ්ව විඥානය විශ්වයේ ඥානයට තමයි අපි විඥානය කියලා කියන්නේ. මේ විඥාන ශක්තිය තමයි විශ්වය පුරාම තියෙන්නේ. ඒක බුදුදහම දන්නයි දන්නවා. එතකොට විශ්වයෙන් පණවිඩ එනවාද? මම කියවනේ ඒකක් වරු නෙවෙයි. හැබැයි එනවා කියන වචනේ පොඩ්ඩක් හිතෙන්ට ගැලපෙන්නේ නැහැ. විශ්වය අපි සියලු දෙනා තුළම ක්‍රියාත්මක වෙනවා. එතකොට කොහොමද මේ පණවිඩේ දැනෙන්නේ? විශ්වය දැනුවත් කිරීම කරනවා. ඇත්තම කියනවා දැනුවත් කිරීම කරනව නෙවෙයි මේ සියලු දේ එහි ලියවි තිබේ විශ්වය තුර සියල්ලම අර ඇතිවීම පැවතීම නැතිවීම කියන තුල දක්වා කොටස් ටික ලියවිලා තියෙනවා උදාහරණයක් කිව්ව දැන් මේ දෙසැම්බර් මාසේ නැත්තම් ලබන මාසේ යම සිද්ධ වෙන තිබුත් ඒක එහි සටහන් වෙයි තියෙනවා එතකොට ඒ පණිවිඩය අපිට එනව නෙවෙයි සංවේදී භාවයට පත් කෙනෙක් තමගේ මනසේ ඒ සංවේදී ප්‍රදේශවලට මේ පණිවිඩ උත්තේජන කර දැනෙන්න පටන් ගන්නවා. ඒක එක්තරා විද්‍යුත් ක්‍රියාවලියක්. කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගේ සංසාර මන්දිර පොත බලන්න. ඒතර එග්ගාකේසි මහන්තලගේ ඒක තියෙනවා. මේ විශ්වය පුරාම එයා කියන්නේ එක තැටියක් වගේ මේ රෙකෝඩ් වෙලා තියෙනවා. ආකාශික රෙකෝඩ් කියලා එයා ඒක හඳුන්වනවා. එහි සියල්ලම සටහන් වෙලා තියෙනවා එක්තරා ආකාරයකට සංකේතන ආකාරයකට. මේ ඥානෙ දිනු කරපු කෙනෙකුට ආකාශික රෙකෝඩ් සරහා මේ ඥානෙ ගන්න පුළුවන්. ඍෂිවරු ගත්ත එහෙමයි. බුදුරජාණන් වහන්සේ සියල්ලම ගත්තා. ඒ වගේ යම් යම් සාන්තුවරු ගන්නවා අවශ්‍ය කොටස් ඥානීය දිනු කරලා ගැනීමේ හැකියාව තියෙනවා. එහි සියල්ල සටහන් වෙලා තියෙනවා. මේ නොපෙනෙනා වූ තැනක් ගැන කියන්නේ. නොපෙනෙනා වූ තැනක විශ්වයේ එක්තරා එකම ශක්තියක්. එතකොට මේ සටහන් වීම රෙකෝඩ් වීම ශක්තියක් නේ. අපි දන්නවා යමක් රෙකෝඩ් කරන්නේ දැන් අද ලේසර් රෙකෝඩ් කරනවානේ නේද? තැටිවල පරිගණකවල ශක්තියකින් ශක්තියක් තමයි එතන උත්පාදනය කරලා ශක්තිය ගනුදෙනුවක් වෙන්නේ. එතන මේ විදිහට ශක්තියක් බවට පත් වෙච්ච පණිවිඩ තමයි තියෙන්නේ. පණිවිඩ කියන්නේ සිදුවීම. ඉතින් මේ සමග ඒකාත්මික වෙන්න පුළුවන් කෙනෙක්ට, සුසර වෙන්න පුළුවන් කෙනෙක්ට ඒ රීඩ් කරන්න පුළුවන්. එය පාලනය වාදනය කරලා වගේ ඒක බලලා හොයලා එහි තියෙන ටික Tamanට අරන් කියන්න පුළුවන් ලබන මාසේ මෙහෙම දෙයක් වෙන්න තියෙනවාය කියලා. ඒක විශ්වයෙන් එන පණිවිඩයක් කියනට වඩා හොඳයි. විශ්වයේ තියෙන මේ පණිවිඩෙම විලාවකට කනට වචනයක් විදිහට හෙන්නත් පුළුවන්. දැන් අද දන්නවනේ විදිලියෝගණයේ තියෙනවා human voice කියලා එකක්. ඒක වචන කතා කරන්න පුළුවන්. වාදනය කරලා කතා කරන කෙනෙක් නෑ. හඬ හරියට මෙනවා. ඒ වගේ අර කර්ණ මුණ්ඩේ කියලා එකක් තියෙනවා මොකක් අය දන්නවා ඇති. ඒ කියන්නේ විශ්වයේ නැත්තම් දෙවියන් පණිවිඩය කෙනෙක් වචනේ කිව්වා වගේම එහෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියනවා නෙවෙයි. අර
විද්‍යුත් ක්‍රමයකින් ඒ ශක්තිය විද්‍යුත් ශක්තිය ඇවිල්ලා මොළයේ ඒ අදාළ කොටස උත්තේජනය වීමෙන් අර වචනයම ඇහෙන්න පටන් ගන්නවා කිව්වා හා සමානව අනිත් අතට වැඩ කරන්නේ. එතකොට ඒ හඬකුත් එක්කම එයාට ඇහෙනවා මට කවුරු කිව්වා කියලා. කීම නෙමෙයි වෙන්නේ කෙනෙක්ට හඬක් ඇහුනහම කනට ඒ සිග්නල් එක ඒ සංඥා මොළයට ගිහින් ඒ මොළේ මේ කනට සංවේදී ප්‍රදේශයේ උත්තේජන වීමෙන් තමයි ඒ දැනීම ඇති වෙන්නේ. අපි කියන්නේ සංවේදනයක් ඇතිවෙනවා කියලා ආගමනුකූලව කියන්නේ ශ්‍රෝත විඥානය කියලා. ඒ දැනීමෙන් තමයි මෙන්න මේ වගේ කටහඬක් ආවේ ගෑනු දෙකක් පිටිමිද මොකද්ද ඒ අපි දැනුවත් වෙන්නේ ඇහෙන්නේ. මෙතනදි වෙන්නේ විශ්වයේ තියෙන උත්තරීතරයේ බලවත්ම ශක්තිය විසින් කෙලින්ම කන පාවිච්චි කරන්න දෙයක් නැහැ. මොකද විශ්ව ශක්තිය මොලේ පුරා හැම තැනම ක්‍රියාත්මක වෙන නිසා ඒතර උත්තේජනය කරනවා. අර අපිට පුරුදු විදිහටම අපේ වචන වලින් අපේ භාෂාවෙන් අපිට හුරු කටහඬකින්ම අපි ප්‍රිය කටහඬකින්ම මේ පණිවිඩය අහන්න සලස්ස ගන්න පුළුවන්. එතකොට එහෙන් ඇහෙන්න සැලසෙනවා. ඒ தත්තරපත් වුණාම කොහොම தත්තරපත් වුණාමද මේ එක එක ජීවීන් සමග සංවේදනය කරන ක්‍රම තියෙනවා. දැන් පළවෙනි එක මං කිව්වේ විශ්වයේ ඉන ජීවීන් ගැන පණිවිඩ. ඒකට අපි දන්නවනේ භූත ක්‍රම තියෙනවා. අර දුම්මල අල්ලල මන්ත්‍ර කියලා යමිය කරලා ගන්න ක්‍රමවේද වෙනම තියෙනවා. ඊළඟට මේ ගියාය ගෙන්ලා පණිවිඩ ගන්න ක්‍රමවේද තියෙනවා. ඒ වගේ නොඑක් නොඑක් ක්‍රමවේද තියෙනවා. ඒ හැම එකකින්ම කරන්නේ ගුවන් විදුලි යන්ත්‍රයේ නොඑක් නොඑක් channel අපි ටියුන් කරලා ලබා ගන්නවා. සිරස ගන්නවා. කරකවල ඒ වගේ ලක්හඬ ගන්නවා එක විදිහකට කරකවල. අර කියන්නේ 88.8 කරකවල එකක් ගන්න. ඒ කරන්නේ මේ ඒ අදාළ ආයතනයේ විශ්වයෙන් මුදා හරින සංඛ්‍යාතයේ අපේ ගුවන් විදුලි යන්ත්‍රයේ සංඛ්‍යාතේ සම්බන්ධ කර ගන්නවා. එතකොට ඒක ඇහෙන්න පටන් ගන්නවා. ඒ ආකාරයේ අපිට පුළුවන්කම තියෙනවා අපේ සංඛ්‍යාත අදාළ තැන් වලට ගෙන යෑමේ බණ භාවනා ක්‍රම ශිල්ප ක්‍රම තියෙනවා. මනස දියුණු කර ගැනීම. ඒ සංඛ්‍යාතයට සුසර වුණාම ඒ විකාශනය ලැබෙනවා. මේකේ කෙනාගේද භූතයාද යක්ෂයාද ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඊට ඉහළින් ඒ සංඛ්‍යාතවල දෙවිදේවතාවරුන්ගේ සංඛ්‍යාතවලට අපිපත් වුණාම ඒ ඇත්තෝත් එක්ක ඒ පණිවිඩ අපිට ලැබෙන සලස්සන විශේෂයෙන් දෙවිදේවතාවරු යම් යම් දේවල් අපිට කලින් දකිනවා. බුද්ධියෙන් වැඩි හැඟීමෙන් වැඩි වෙන දේවල් ඒකට සාකච්ඡා කරනවා දකිනවා. හරි ආශාවෙන් ඉන්නවා සිල්වතුන් බේරගන්න. සිල්වත් යහපත් පුජ්‍යලු බේරගන්න අවශ්‍ය හැම වෙලාවකම කවුරු හෝ කෙනෙක් හොයලා මේ පණිවිඩය දෙනවා සමාජයට. එහෙම දෙයක් ඒගොල්ලෝ කරනවා. ඒවා බොරු නොවේ. විශ්වය විශ්වය සමග සංඛ්‍යාතේ සමාන කර ගැනීමෙන් තමයි ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මොකද්ද විශ්ව සංඛ්‍යාතේ? විශ්වය සමග අර අපි කියවන දැන් විශ්වයෙන් පණිවිඩෙන්නේ. විශ්ව සංඛ්‍යාතේට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. විශ්ව සංඛ්‍යාතේට කියනවා බ්‍රහ්ම සංඛ්‍යාතේ කියලා. තව වචනයක්. එතකොට මේ යුනිවර්සල් ෆ්‍රීකවන්සි කියන தত্ত্বය. ඒකම තමයි බ්‍රහ්ම සංඛ්‍යාතේ කියලා කියන්නේ. මම මේක තරකට එන්න හදනේ ඔබ ගේන පැහැදිලි තැනකට. බ්‍රහ්ම සංඛ්‍යාතයට යන කෙනා සම්පූර්ණ කළගත් දේ මොකද්ද? ඔන්න වැදගත්ම දේ. ඔබට විශ්වය සමග එකතු වෙන්න අවශ්‍ය නම් විශ්වයෙන් පණිවිඩ එන தත්ත්වයට ඔබට හදා ගන්න අවශ්‍ය නම් ඒකනේ විශ්වය රීඩ් කරන්න. පණිවිඩ නෙමෙයි ඔබට ඕනම ඥානයක් එකකින් ගන්න පුළුවන්. ඉංජිනේරුද, රහත් වෙන හැටිද, සෝවන් වෙන හැටිද, මනස උසස් කරගෙන ඒ තලයෙන් කතා කරන හැටිද මේ සියලු දේවල් තියෙනවා. ආයුර්වේදයද, විද්‍යාත්මක නිපැයුම්ද, අහසින් යන දනු මොනවාද මේ සියල්ල දැනුම තියෙනවා. ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ අදිෂ්ඨානයේ හැකියාව මත මේවා ලබා ගන්න ඔබට පුළුවන්. මේ වෙනකොටත් ඔබට ලැබෙනවා. මම ඒක ගැන අවසානයේ මම කියන්නම්. එතකොට මේ විශ්වය සමග ගනුදෙනු කරන කෙනා බ්‍රහ්ම සංඛ්‍යාතයට පත් වෙන්න ඕනේ. බ්‍රහ්ම සංඛ්‍යාතයට තමන්ගේ විඥාන සංඛ්‍යාතය සකස් කරගන්නේ කෙසේද? අපි දන්නවා බුද්ධ දේශනාවේ තියෙන දෙයක් තමයි බ්‍රහ්ම විහරණය. බ්‍රහ්ම කෙනෙක්ගේ ජීවිතයට සමාන වුණොත් විතරයි, ඒ බ්‍රහ්ම தත්ත්වයට සමාන වුණොත් විතරයි බ්‍රහ්ම සංඛ්‍යාතය ඇති වෙන්නේ. ඔන්න තියෙනවා තැන. මම ඔබට මේ ගැන තමයි හැමදාමත් අපේ ආදර්ශ වාක්‍යයෙන් කීවේ. කුමක්ද කීවේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර ඉතාම හොඳින් ඔබ ඔබේ ආත්මය බවට පත් කරගත්තොත්. නිකන් අර බුරුට කරුණා මෛත්‍රී කරන එක නෙවෙයි මම කියන්නේ. ඔබ මේ හතරෙන් සැදුණු පුජ්‍යලේ පාට පත් වෙච්ච දවසට මේ හතරෙන් පරිපූර්ණ විඥානයක්. පුජ්‍යලේ කියනට වැඩිය හොඳයිනේ. පත් වෙච්ච දවසට ඔබේ මම වචනේ කියන්නම් බෞද්ධයන නොගැලපුණා තාත්මය කියන වචනේ පුරුදුහන්ද කියන්නේ ආත්ම නෑ අනාත්මයි. ඔබ ඔබේ ආත්මයම පූර්ණ කරගත්තොත් කියන වචනේ මම මෙතන නේද අපිට තේරෙන්න සම්පූර්ණයෙන්ම
කියන්නේ ජීවිතේරෙම මේ බවට පත් කරගත්තු මොහොතකට නෙමෙයි ජීවිතේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බවට පත් කරගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික බ්‍රහ්ම සංඛ්‍යාතයට කිප්පෙන්න පුළුවන් එතකොට ඔබට විශ්වාස සමග ගනුදෙනු කිරීමේ කිසිම බාධාවක් නැහැ හැබැයි ඔන්න දැන් ඔබට පුළුවන්කම තියෙනවා මෙයා ඇත්තද කියන්නේ මෙයා බොරුද කියන්නේ කියලා හොයාගන්න විශ්වයෙන් එන පණිවිඩ ඇයි බ්‍රහ්ම සංඛ්‍යාතයේ තියෙන කෙනෙක් නම් ඇත්තයි කියන්නේ නැත්තම් බොරුයි බ්‍රහ්ම සංඛ්‍යාතයේ තියෙන කෙනා කොහොමද හොයාගන්නේ මෙන්න මේ හතර තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර තියෙනවා ඒ තියෙන කෙනා කිසි එක්ට අවකැපෙන කතා කියන්නේ නැහැ හෙලාතලා කතා කරන්නේ නැහැ ද්වේෂයෙන් කතා කරන්නේ නැහැ ඔබට බොහොම පැහැදිලිනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තියෙන කෙනෙක් හොයාගන්න ලේසි ඒ කෙනා කවදාවත් විශ්යෙන් පණිවිඩයක් ආවා කියලා බණින්නේ නැහැ කාටවත් දොස් කියන්නේ නැහැ කරුණාව මෛත්‍රිය අනිවාර්යෙන් තියෙනවා මුදිතාව කියන්නේ කෙනෙක් අගය කිරීම මූර්ත බවටපත් වීම ඇදේ කියන එක නෙමෙයි එතකොට දැන් ඔන්න ඔබට පුළුවන් මෙහා විශ්ය සමව ගනුදෙනු කරන කෙනෙක්ද නැද්ද කියලා අහන්න සැබෑ කෙනා විශ්යෙන් Tamanට දැනෙච්ච දේ සමාජ යහපත තකා කටයුතු කරලා කියනවා බොහොම කරුණාවෙන් මෛත්‍රිය පෙරදරිව සියලු දෙනාට මෙන්න මෙතනින් ඔබට දැනගන්න පුළුවන් විශ්යෙන් පණිවිඩ ආපු කෙනාට සැබෑවීම පණිවිඩය ආවද නැවද කියලා මම ඒකයි කිව්වේ මොකද බොහෝ දෙනෙක් කියන විශ්යෙන් කොහෙද ඔච්චර පණිවිඩ එන්නේ මේ දැන් අලුත් රැල්ලක් කියලා එහෙම කියන්න එපා විශ්වයෙන් සැබෑවීම පණිවිඩ එන සමාජගත කරලා සමාජ යහපතේ හදන ගිහියයි ඉන්නවා පැවිදියයි ඉන්නවා කාන්තා පුරුෂ සියල්ලම ඉන්නවා ඒ අය අතරේ බොරු කරන ඇත්තොත් ඉන්නවා ඉතින් ඒක නිසා මම නම් කවදාකවත් මෙන්න මෙයා බොරුකාරයා කියලා කියන්නේ නැහැ මොකද ඒක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි මම කාටවත් පහර ගහලා ඉන්න බෑ මට යන්න ලොකු ගමනක් තියෙනවා වටේ පිටින් හරි ගල් ගහ කමට යන්න බෑ වෙලාවක් නැහැ මම ඔබව දැනුවත් කරන එක තමයි කරන්නේ සත්‍ය අසත්‍යෙන් වෙන් කරගන්නට මං කියලා දෙනවා ඊළඟට මේ පණිවිඩ මේ එක්තරා පිරිසකට විතරක් එනව නෙවෙයි මේ පණිවිඩ එනවා කියන වචනේ නේ කියන්නේ ඔබ තුලත් මේ පණිවිඩ දැනෙන වෙලාවල් තියෙනවා ඔබ දැන් දන්නවා ඔබට ඔබ හිතලා බලන්නකො ඔබට මේ දැනුවත් කිරීම කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා විශ්සේ ඔබ දන්නේ අද මේ ගමන යන්න බෑ කියලා හිතුණා එක පාරට මට නිකන් හිතුණා මං ගියේ නෑ එළවට පස්සේ ඒක පෙරලිලා අත්දැකීම් තියෙනවනේ ඔබට අන්න විශ්ව පණිවිඩ ඔබට ආවා ඔබ දැන් අද ඉඳන් වගේ මේ දේශනය අහලා දැනුමත් වුණා නම් පොඩ්ඩක් වර්ධනය කරලා තියුණු කරගන්න අපිට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතර අපිට කාගෙන්වත් පණිවිඩ අහන්න ඕනේ නැහැ. එහෙම පිරිසක් තමයි ඉස්සර මේ භූමියේ ඉඳලා තියෙන්නේ. ආධ්‍යාත්මික උසස් පිරිසක්. කාගෙන්වත් සාතරහපු කට්ටියක් නෙවෙයි. තමන් තුළම දන්නවා අද අපි යන්න හොඳ නැහැ නේද මේ ගමන ගම. ඔව් යන්න හොඳ නැහැ මට සංඥාව ආවා කියන පිරිසක්. ඒ කට්ටිය තමයි මම ඇති කරන්නේ. නැත්නම් මේ අපි කාට හරි වන්දනා කරගෙන ඉන්න පිරිසක් නෙවෙයි වෙන්න ඕනේ. අපි සියලු දෙනාම වන්දනාවට සුසු පිරිසක් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ අපි නැගිටිමු. නැගිටලා අර ප්‍රඥාව ඇති කරගමු විශ්වය සමග සම්බන්ධණයක ඉතාම පළ ප්‍රයෝජනවත් දෙයක් මොකද විශ්වයෙන් අපිට ගැලවීමක් නැහැ අයින් වෙන්න බෑ කිසි කෙනෙක්ට අපි විශ්වය තුළමයි ඉන්නේ නිර්වාණයට ගිය දවසෙ විශ්වයටමයි එකතු වෙන්නේ ඒක නිසා විශ්වයෙන් තොර පැවැත්මක් කිසිවෙකට නැහැ ඒක නිසා අපි මෙහි තියෙන දැනුම අපි ළඟට ගමු මේ දැනුමින් සන්නත් වෙනට නම් අපි සතර බ්‍රහ්ම විහරණ ජීවිත ගන්නවා දිනලා ටිකින් ටික ටිකින් ටික යම් යම් බණ භාවනා ක්‍රම ඔබ ඉගෙන ගත්ත ඒවා කරන්න ඊළඟට මේ තමන්ගේ සංඛ්‍යා තියලා දමා ගැනීම භාවනා ක්‍රම තියෙනවා අන්තර්ජාලෙත් තියෙනවා ඔබ බලන්න බලලා නිවැරදි කියලා ඔබට හිතෙන දැනෙන දේ කරලා බලන්නත් හදා බලලා පොඩි වෙනසක් තියෙනවද කියලා මම මට භාවනා ක්‍රම උගන්වන්න වෙලාවක් නැහැ නමුත් ඉදිරි අපේ වැඩසටහන් තියෙනවා සකස් වෙන්න එතකොට මම ඔබට ක්‍රියාශීලීව මේ දේවල් කියලා ප්‍රායෝගිකව අපි කරමු මම ඉගෙන ගත්ත දේවල් මම උගන්වන්න හරි දේව රහස් කියලා මට තහනම් කරපු කොස්මික් පවර් එක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය උගන්වන්නත් බෑ මොකද ඒක දේවියන්ගේ ශිල්පයක් නිසා අනිත් සියලුම මේ තත්වයකට යන්න අවශ්‍ය දේවල් ටික මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ එකක් තමයි මේ කියලා දෙන්නේ විශ්වයෙන් පණිවිඩයම ගැනයි මම මේ කියන්නේ මොකද එහෙන් ප්‍රයෝජන ගන්න ඕනේ අපි ඊළඟට අපිත් මේ පණිවිඩ ගන්න මට්ටමට අපිට පණිවිඩ එන මට්ටමට සකස් වෙන්න ඕන ඔය දෙක තමයි මම ඔබට අද කියන්නේ එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ක්වොලිටි ටික තමන් තුළ ඒ තත්ත්වය ඇති කරගන්න අන්‍යයන්ගේ යහපත දකින්න මම බලාපොරොත්තු වෙනවා මේ channel තුලින් දෙයක් අද කතා කරනවා මේ වෙලාවෙම අද බලන්න ආධ්‍යාත්මික ශක්තිය තියෙන බොහෝ අය අපේ රටේ ඉන්නවා සැබෑ අය ඉන්නවා එහෙම නැති අවංක නැති අයත් කීප දෙනෙක් ඉන්නවා නමුත් හුඟක් අය ඉන්නවා සැඟවිච්ච අය ඉන්නවා මම දන්නවා මේ පණිවිඩ තමන් තුල දැනුවත් වෙච්ච අය ආධ්‍යාත්මික ශක්තියෙන් ලෙඩ සුව කරන්න පුළුවන් අය වැහි වස්සන්න පුළුවන් අය නොයෙක් ගස් ගල් පෙරලන්න පුළුවන් අය පවා අපේ රටේ ඉන්නවා හැබැයි නිහඬයි කිසිම දෙයකට එන්නේ නැහැ මේ වගේ විශාල පිරිසක් අපේ රටේ ඉන්න බණ භාවනා කරලා දියුණු වෙච්ච අය ඉන්නවා අපි එක්කත් ඉන්නවා
අෆ්‍රිකාසිර නැති අයත් ඉන්නවා. අර මුකුත් නැති අයත් තියනවා කියලා පෙන්නගෙනත් තියනවා අපේ සමාජය හැටියට. හැබැයි මම මේ කියන්නේ මේ ආධ්‍යාත්මික හැකියාව තියෙනවා සමාජයේ පිළිගත් අය එකිනෙකාට පහර ගැනීම ගහ ගැනීමෙන් මේ ආධ්‍යාත්මික සමාජයේ පහර වැඩෙනවා. ඒ தත්ත්වය උදාකරන්නේ මේ රූපවාහිනී වගේ මාධ්‍ය. අද YouTube වලත් මාධ්‍ය තමන්ගේ views වැඩි කරගන්න මේ එක එකනක් කොටවනවා. කෙටෙන්න එපා කවුරුත්. එකම පාරේ එකට යන පිරිසක් ආධ්‍යාත්මික අය. සැබෑ ආධ්‍යාත්මික ඔබ සියලු දෙන අත්වල බැඳගෙන එක්කෝ එකම දේ එකට කතා කරලා අත්වල බැඳගෙන යන්න ගැටයට අහු වෙන්න එපා. මේ සියලු ආධ්‍යාත්මික ශිල්පීන් එකට එකතු වෙලා බලන්න ඉන්දියාවේ මම දැක්කා channel එකක බ්‍රහ්ම කුමාර කියන ආයතනය එතකොට ශ්‍රී රවි ශංකර කියන කෙනා බොහෝ දෙනා දන්න කෙනෙක් ඉන්දියාවේ සත්ගුරු කියන කෙනා දන්නවා ඒ සියලු දෙනා එකතු වෙලා ලස්සන වැඩසටහන් කරනවා එක්කෙනෙක්ට අමතකන දේ පවා අනිත් එක්කෙනා මතක් කරලා දෙනවා ඊළඟට එයාගේ දේවල් උඩුපල කතා කරලා දෙනවා හරි සුන්දරයි වැඩසටහන බලන් ඉන්නකොට එක එකනට වේදු හැකියාව තියෙනවානේ ඒගොල්ලෝ එතන ඇටැක් කරගත්තේ නැහැ දැන් බ්‍රහතන් වහන්සේලා කොච්චර කීයද 500ක් රහතන් වහන්සේලා ආදිවාසීන් කියන බුද්ධාගමේ ඒ අය ගැටිච්ච තරක් නැහැනේ කොතනකවත් එතකොට සැබෑ ආධ්‍යාත්මික ශක්තිය තියෙන කවදාවත් ගැටෙන්නේ නැහැ. අපි දෙක ආශ්‍රය කරන ආධ්‍යාත්මික ශක්තිය තියෙන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ගොඩක් ඉන්නවා. අපි හරි එකතුයි. අපි හරි සමගී. අපි එක channel එකේ ඇවිල්ලා නැහැ මං හිතන්නේ තාම. නමුත් අපි කතා බහ කරගන්නවා පරිණ මාර්ගයෙන්. නමුත් අපි අගේ කරගන්නවා. එහෙම අපි කිරිසක් ඉන්නවා. අපි දන්නේ නැති අය ඇති. නමුත් දැන් එක්තරා ආධ්‍යාත්මික විදේ ශිල්පියක් විදිහට නේ ගණන් ගන්න ජෝතිෂකත් ඉතින් ඒ හුඟක් අය මගෙත් එක්ක මිතුරු හිතවත් මම ඒකනේ කියන්නේ මොකද මේවා අපේ ජාතියේට අපේ සංස්කෘතියට අදාළ වෙලා තිබිච්ච දේවල් මේවා තමයි බටහිරට පෙන්වන්න බැරි දේවල් ඒක නිසා මේ ගැටේට සූත්‍රයට අපි අහුවෙන්නේ නැතුව එකවන්නේ ඉඳලා තමයි අපේ මේ ආධ්‍යාත්මික විදේශය ගොඩනගන්න ඕනේ ඒක නිසා මම නම් කිසියෙක්ට හෙලා තලා කතා කරන්න ආසම නැහැ කැමතිත් නැහැ මට කොච්චර දුස් කිව්වත් මම කාටවත් කියන්නේ නැහැ හැබැයි සත්‍යෙන් අසත්‍ය ඔබෙන් කරගන්න වෙන්කරගෙන සැබෑ සත්‍යවාදී ආධ්‍යාත්මික අය එක භූමිකට එනවනම් ඒක ඉතාම ලොකු ආශිර්වාදයක් මට කට්ටියකුතු කරගෙන මේ අවශ්‍යතාවයක් එහෙම නැහැ මට එන්න අවශ්‍යතාවයකුත් නැහැ සමහරවිට මම එනෙහිකුත් නැහැ වට මම කියන්නේ අනිත් ශිල්පීන් එකතු වෙලා ඒ අය මොකද මට හැමෝම කියන්නේ මේ බැනලානේ කියන්නේ නේද මට ගහනවා බොරුකාරයෙක් එකට ගැලවෙන්නේ නැසිච්චා මාව තියලා අනිත් ආධ්‍යාත්මික ශිල්පීන් සියලු දෙනාම එකවහලයකට එකතු වෙලා මේ ආධ්‍යාත්මික ගමන යන්න මම පැත්තකින්නම් මගේ ආශිර්වාදෙ මම ඔබට කරනවා එදාට ඒ සංවිධානයක් ඇති වුණොත් ඒකයි විය යුත්තේ. හැබැයි මතක තියාගන්න මම මේ ආධ්‍යාත්මික ශිල්පීන්ට කියන්නේ ආධ්‍යාත්මික පුජ්‍යලීන්ට උතුමයිනේ. ඔබ එක එකන ගැටවලට හුවි නැත්තම් හොඳයි ඔබ අනිතරදී බුද්ධිය වැඩි අය. ඒක නිසා මේ උපක්‍රම වලට අහු වෙන්න එපා යම් යම් වාසියට එන්න පුළුවන්. නමුත් ඒ වාසියට වඩා ආධ්‍යාත්මික වාසිය ලොකුයි. නැත්තම් අපිටත් ආධ්‍යාත්මික පැත්ත විකුණලා වාසි ගන්න ඕන තරම් තැන් තිබුණා. කවදාකවත් එක සතපහක වාසිය කරගෙන නැහැ. ඒකක් වතුර එක තරම තරන්නේ මොකද මට තියෙන වාසිය එකම දේ තමයි ආධ්‍යාත්මික වාසිය. ඒ හොස්සේ අපි ක්‍රියාත්මක වෙන්නේ වඩාත්ම වැදගත් දෙයක් තියෙනවා. වැදගත්ම දේ තමයි අපි මේ පණිවිඩය ඔස්සේ හේවි යුත්තේ සදාම් පණිවිඩයයි. විශ්වයෙන් ලැබෙන හොඳම පණිවිඩය තමයි සදාම් පණිවිඩය. විශ්වය තුළ තියෙන හොඳම පණිවිඩයත් මම දකින්නේ අපි කොහොම හරි ටියුන් කරගෙන අපි තුලට කැඳව ගන්න මම හැමදාම කියන්නේ උත්තරීතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු සදාම් පණිවිඩය තරම් වටිනා පණිවිඩයක් විශ්වයේ මම නම් දන්නේ නැත. ඒ නිසා කොහොම හරි ඒ පණිවිඩයට අදාළ කරුණු ටික අපි ගමු. දැන් අර කියනවනේ කොහොම බුද්ධ ධර්මයේ නිර්මල බුද්ධ ධර්මයේ තියෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ මේ වගේ. ඉතින් නිර්මල බුද්ධ ධර්මයේ තියෙනවා නම් හුඟක් හොඳයි. අපි දන්න විදිහට 5000ක් කියලා කියනවනේ ආයුෂය 2600ක් නිමයි කියනවනේ ආයුෂයෙන්. එතකොට අපිට පිළිගන්න තියෙන්නේ ධර්මයෙන් කොටසක් අවසන් වෙලා ඇති කියන එක. මේ කාක්‍රමන නිස්සත් විනාශ වුණානේ. මොකද අපිට පිළිගන්න වෙනවා 5000 සම්පූර්ණ වෙන දවසේ කලින් දවසේ එකපාරටම විශාල සද්දයක් ඇහිලා බුදුදහම අතුරුදහන් වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ඉන්නේ අතුරුදහන් වෙන්නේ. මේ අතුරුදහන් කරනවා කියන්නේ දහමනේ. බුදුදහම අතුරුදහන් වෙන්නේ. දහම කියන්නේ ධර්මයේ. ඉතින් ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. එකපාරටම නින්ගෙන්නේ බල්බ යන්නේ මොනවා වගේ. ක්‍රමයෙන් අතුරුදහන් වෙන්නේ. පැහැදිලිනේ. ක්‍රමයෙන් අතුරුදහන් වෙනවා 2600ක් වෙනකොට යම් යම් දේවල් අතුරුදහන් වෙලා තිබිය යුතුයි අපි. ඒකට අකමැති වුණත් පිළිගන්න සිද්ධ වෙන නිසා අපිට සිද්ධ වෙනවා අපේ ප්‍රඥාව වැඩි කරගෙන අපේ මයින්ඩ් ෆ්‍රීකවෙන්සි එකත් වැඩි කරගෙන මේ අතුරුදහන් වෙච්ච දැනුම යම් දෙවි කෙනෙක් ගැන විශ්වය සම්පූර්ණයෙන්ම පවතිනවා. විශ්වය සමග අපි ටියුන් වුණොත් සුසර වුණොත් ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ඒකනේ විශ්වය සමග සම්බන්ධ වෙච්ච අය මිරකල් කරන්නේ.
මොකද ඒ ඥාන තියෙනවා මම කියන්නේ බුදුදහම මිරකල් කරනවා කියන එක නෙවෙයි නමුත් ලොකුම මිරකල් එක වෙන නිර්වාණ ගාමී වීම කියන සූත්‍රයේ තියෙන තරයි එතකොට මෙහෙන් අඩු වෙලා තියෙනවා නම් අපිට එහෙම ලබා ගන්න පුළුවන් ඒ දෙවි දේවතාවරු වගේ උසස් අය ගාව අපිට අතුරුදහන් වෙච්ච කොටස් අපි ගාව දැනට නැති කොටස් තියෙනවා එහෙමනේ ආයුර්වේද පාව ඇවිල්ලා තියෙනවා කියන්නේ නොඑක් ඥාන එහෙන් තමයි පොළොවට ආවේ ඒකෙන් වරින් වර වරින් ඔය එක එක කෙනා දේවල් හොයාගන්නේ නැත්තම් හැමෝගෙම මොල සමානයිනේ ඒ දැනුවත් වීම මත තමයි මේ ඔහුගේ නැත්තම් ඇයිගේ දියුණුව ඇති වෙන්නේ ඉතින් ඊළඟට අපි කියන්නේ සත්ගුරු ජගත්ගුරු ආදී වශයෙන් නම් කියන මේ විශ්වයට මම කියවනේ ඥානේ බලේ ශක්තිය තියෙන තැනක් විශ්වය එතකොට විශ්වයේ තමයි මේ දේවල් ප්‍රධාන වෙන්නේ හැවත් අපි උකහා ගන්න කියන එක තමයි ප්‍රධාන වෙනවා කියන බැඩි අපි ලබා ගන්න එතකොට මේ ඥාන ස්වභාවයට තමයි මේ සත්ගුරු ජගත්ගුරු කියන්නේ नॉलेज मे नॉलेज पणुडियाबनवासी मेहमे विनवा किल सिद्धन धनम पास अभी धनम लभनवा उदाहरण तेरूंगा अभी हितमो अभी पालकमंडल अभी नटे पार्लमेंट हो यम तनक इन्न के नाल यम तींदु तीरण गण अतुले अभी हितमो उदाहरण की द्रद्रट इंद्रनीति दंड तीन किल यम ए मंडल पालकमंडल अभी रटे तींदु गण අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒත් එක්ක සම්බන්ධයක් තියෙන කෙනා කියනවා අදරයට ඇඳිරි නීතිය දානවා කියලා. අන්න ඒ වගේ දෙයක්. ඒකට අපි විශේෂම සම්බන්ධලා තියෙනකොට අපි දන්නවා ඒ කියන්නේ පණිවිඩය කියන්නේ මේක දැනුවත් වීමක් කියනවා මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ පණිවිඩය ආවා කියන ටෙඩි ඒ පණිවිඩය මාතුල ඇති වුණා කියනනම් මොකක් නෙවෙයි. මම හිතනවා ඔබ මේ ගැන සිහි බුද්ධින් කල්පනා කරනකම මම හරිද කියලා. එනවා කිව්වොත් තැනක ඉඳලා එන්න ඕනේ. එන්න තැනක් නැහැ. විශ්වයම තමයි මේ සියලු තැනම. एक निशा भी निवेदी अवबोध कर निवेदी इकनेम वब मेवेन पटा पणीडेन विश्व विश्वसी नो जीविंग पणीडेनो अद कि इतकोट वोट आवाश्य अभी कवर पहा जीविंग पणीडो बलपुरे नैनी अभी रेडी हिलाई पणीडे सह अभी आश्रय बलपुरे इवन उन्न क्रमेदेन उबे मानसिक संख्या हदगा दीवन करताल्ट मे कली मौक्यूगा बीटा एलफा गेमा थीटा आदि वशें फ्रीक्वेंसी सकाश कर विधि है फ्रीक्वेंसी तीन मट्टा कील तीन युतको विश्व संख्या ज्ञानम कील तीन ये अनु बन भावना क्रम धन तीन क्रियात्मक विश्व समय सहसंबंध भावना क्रम की बटेल बागंड बोलवा विश्व सामान्यतकट कर्म की पे वट कर्म की पे मैं कतृत मगिन मतकने यही पेहदीलियम तीयन मे विश्व मे देवल मे शक्ति बल ज्ञाने लभन क्रम की तुम्हें इतने तीयन बन भावना गिरी लागन पुल उसे जीविंग प्रधान लभन पुल इतना संसार में तमंगे आपदेक तीयन पुल ईलंगे प्रधान ग्रेस ऑफ गॉड की विश्व तोर ओहट प्रधान हेकिट ए විශ්ව සංඛ්‍යාතේ කෙනෙක් තුළ තියෙන බලන් කියලා මේ ක්‍රම හතරක් ක්‍රියාත්මක වෙනවා කියලා එතුමගේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ කෙසේ හෝ දැන් ඔබටත් මේව තියෙන්න පුළුවන්. හොඳම දේ තමයි තමන් ඒ ගැන උත්සාහවන්ත වෙලා ඒක ලබා ගන්න පණිවිඩ ඔබටම ලබා ගන්න පුළුවන්. ඔබේ ශිල්පයට, ඔබේ රැකියාවට, පුජ්‍යලික ජීවිතයට අදාළ දේවල් ඔබටම දැනෙනවා නම් කවුරු සරණ යාමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි මේ සියලු පණිවිඩ අපිට අරගෙන අපිට පිහිට කොටගෙන वासीकोट तम अभी अभी दीवन दागर गाथ है मं हितनाबट पेहदील पीलिक मेघन लभंटति किलाम विश्व पणीट तमातुल धनिल प्रकाशित पत्कर्ला समाज यापताकरण आयट नमस्कार मवसान वशें प्रार्थना करण शीलमे आध्यात्मिक शिल्पी आध्यात्मिक देशे नगासीट आध्यात्मिक समाज नगाइट කටයුතු ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාටම සියලුම ආශිර්වාදයේ බුදුරජාන් වහන්සේගේ දේවරුන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපේ රටේ උගහත් තැන්වලද එක එක තැන්වල වෙලා තම තමන්ගේ YouTube හරහා මේක දේවල් හරහා සමාජය වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාටම අපි ආශිර්වාද කරමු සියලු දෙනාම එකතු වෙලා ඒ සමගම ලෝකින සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා අපි සමග मितुरु हो सतुरु हो अभी दान्ने कोहम हिडियात ए आया दुकर पत्विच्च केने में भूमि संसारे गेलवेंड बेरो इन आया अभी दान्नो ए गेलवेंड बेवा
ඥානෙ ඇති වේවා එයට යහපතක් වෙලා යහපත් අය බවට පත් වෙලා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා එතෙත් යම් දුකක් ඇත්නම් ඒ දුකෙන් ඒ සියලුම දෙනා අත් මිදලා සතුටට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අවිසම්බෝධි ඥානයෙන් පංචමාර සේනාපරදු ලෝක ශිවංකර ගෝතම මහා මුනි වන්දේ